අපි පොඩි කාලේදී දෙමාපියන්ගේ වටිනාම වස්තු උනාට අපි ලොකු වෙනකොට අපේ වටිනාම වස්තු වෙන්නේ අම්මයි තාත්තයි කියනක බොරුවක් නෙවෙයිද මොන මොනයි ජීවිතයට ඇවිත් ගියත් දෙමාපියන්ට අපේ හිතේ තියෙන ඕන ඉඩ අනිවාර්යෙන් තියෙනවා කියන්නේ නිකන් නෙමෙයි හිතේ වගේම ඔවුන්ට අපි සැලකනකොට ඔවුන්ගේ යහපැවැත්ම ගැනත් අපි හොඳින් හිතන්න ඕනේ පළවෙනියෙන්ම අපි හිතන්න ඕනේ ඔවුන්ගේ වයස ගැන වයස කියන්නේ ගොඩක් අපේ සැලකිල්ලට භාජනය වෙන්න ඕන දෙයක් මොකද අම්මටයි තාත්තටයි සැලකුම් කරන විදිය සහ ඊතරු අතිරේක කතන්දර සියල්ලම තීරණය වෙන්නේ ඔවුන්ගේ වයසත් එක්කයි හොඳම දේ තමයි ඒ අදාළ වයසට අනුව ඔවුන්ට යහපත් වෙන්නේ මොනවද අයහපත් වෙන්නේ මොනවද කියන එක ගැන අපේ වෛද්‍යවරගෙන් අහලා දැනුවත් වෙන්න ඕනේ එහෙම කළාම අපට හදිස්සියේදී ක්‍රියාත්මක වෙන්නේ කොහොමද කියන එක ගැන අවබෝධයක් කරගන්න පුළුවන් ඊළඟට යාළගේ විවේකය මැදි වයසේ පසු වන කෙනෙකුට විවේකය කියන එක අත්‍යවශ්‍යයි ඔවුන් ඉක්මනින් වයසටපත් වෙනවා ශාරීරික ශක්තිය කියන එක ඉක්මනින් වීකලා යන කාලයක තමයි ඔවුන් එතකොට ඉන්නේ ඒ නිසා උන්ට දිනකට කිහිප වාරයක් නිින්ද කියන එක අවශ්‍ය වෙන්න පුළුවන් අනික අපේ තියෙන ප්‍රශ්න ඔවුන්ගේ හිතට පටවන්න එපා මොකද ඔවුන් අපිව උත්සාහත් කරන්න අපිව ශක්තිමත් කරන්න අනාදිමත් කාලයක පටන් අපේ ප්‍රශ්න වලට උත්තර හෙව්වා දැන් තියෙන්නේ ඔවුන්ට විවේකය ලබා දෙන්නයි ඊළඟට පෙනීම ඔවුන් සමහර වෙලාවට තමන්ගේ උපැස්සුව වල භාවිතා කරලා පොත් පත්‍ර කියවනකොට පත්‍රයේ හෝ පොත බොහොම ලංකල කියවන අවස්ථා තියෙනවා එහෙම වෙලාවක ඔවුන්ට නොපෙනෙන ඔවුන්ව නිරීක්ෂණය කරන්න සමහර වෙලාවට එහෙම කියවීම ඔවුන්ගේ පුරුද්දක් වෙන්නත් පුළුවන් ඒත් බොහෝ අවස්ථා වල ඒ විදිහට කරන්නේ උපැස්සුවේ කාච තවදුරට ඔවුන්ගේ සාමාන්‍ය පෙනීම ප්‍රමාණයට නැතිවීමයි දෙක කාලයක් මෙහෙම කියවනකොට ඔවුන් නොදැනීම ඔවුන්ගේ දුර්වල වෙන්න තියෙන හැකියාව ඉතා හෙලයි ඒ නිසා ඔබ එවන් දෙයක් දැක්කොත් වහාම ආක්ෂිප වෛද්‍යවරි චැනල් කර මවට හෝ පියාට අලුත් උපැස්සුවලක් කරන් දෙන්න මොයෙන් පිට නොකලත් එය ඔවුන්ගේ හිතේ සදා මතකයක් වෙලා රැඳෙයි මේට අමතරව අම්මා හෝ තාත්තා චිත්‍රපට ටෙලිනාට්‍ය හෝ ක්‍රීඩා රසිකෙක් නම් ඔවුන් කැමති කැමති වැඩසටහන් බලන්න පුළුල් තිර සහිත රූපවාහිනිය ඔවුන්ගේ විවාහ සංවත්සරයට ලබා දෙන්න හැකි නම් ඒක ගොඩක් වටිනවා ආහාර සහ ව්‍යායාම දිනකට පැය භාගයක් පමණ සැහැල්ලු ව්‍යායාම් වල යෙදීම මැදවිය පුද්ගලයන්ට වෛද්‍යවරු අනුමත කළ තියෙන දෙයක් ඒත් අපි අපේ දෙමාපියන්ට ඒ ව්‍යායාම කරනවද කියලා තීරණය කරන්න ඕනේ වෛද්‍යවරයෙක්ගේ අනුමැතියකින් පස්සේ. නිදසුණක් විදියට පියාට දණහිසේ ආබාධයක් තියෙනවා නම් ඔහුට කෙතරම් ඇවිදීමේ ව්‍යායාම කරන්න උවමනාව තිබුණත් එහෙම කරන එක සුදුසු නැහැ. වෛද්‍යවරයෙක්ගේ අනුමැතියෙන් පස්සේ ඔවුන්ට ගැළපෙන ව්‍යායාම ගැන සරලව කියලා දීලා ඔවුන් ඒවට යොමු කිරීම හොඳ පුතෙක් හොඳ දුවෙක්ට ඉතා පහසුවෙන් කරන්න පුළුවන් දෙයක්. ඊට අමතරව ඔවුන්ට ශක්තිය පවත්වාගෙන යන්න අවශ්‍ය කරන පෝෂණය නෝඩුව ලබා දෙන එකත් ඔබගේ වගකීමක්. ඒ නිසා හැම වෙලාවෙම ඔබේ වැඩිහිටියන්ගේ ආහාර පාලනය නිසා සිරුරට පත් වෙනවා. කොහොමටත් වෛද්‍යවරයෙක්ගේ නියමයක් නැතුව මේව කරන එක තරම් හරි නැහැ. දරු මුරු පුරන් දැකීම. වැඩිහිටියන් කොහොම තමන්ගේ දරුවන්ටත් වඩා දරුවන්ගේ දරුවන්ට ආදරේ. එහෙම වුණාම ඔවුන්ගේ ළමයින්ව හෝ ඔබ ඇත්තෙම එතරම් හිත කර නැහැ. ඔවුන් තමන් එක්ක නිතරම කවුරුන් හෝ කතා කරනවා නම් හරිම කැමතියි. ඉතින් කුඩා මුරුපුරන් නිවස සිටින් මගින් ඔවුන් හා වැඩිහිටියන්ට කාලය ගත කරන්නට ඉඩකඩ තියෙනවා. ඊළඟට පරීක්ෂණ. අප වයසින් පරණත වෙනකොට අපේ සිරුරේ ක්‍රියාකාරීත්වය මැන බලන පරීක්ෂණ තියෙනවා. ඉතින් මේවා අපේ අම්මලා තාත්තලාටත් අදාළයි. ඒ නිසා වෛද්‍යවරයා විසින් නියම කරන මාසික විත්ත මාසික ත්‍රෛමාසික පරීක්ෂණ සැසිවලට අමතක නොකර ඔවුන්ව සහභාගී කරවීම යුතුයකම. ඊළඟට කැමති දේ විනෝදාංශ. වයසට යනකොට අපිට සමාජය එක්ක තියෙන බැඳීම අඩු වෙනවා. ඉතා හොඳින් සමාජගත වී සිටි කෙනෙකු වියපත් වූ විට නිවසට වී කාලය ගත කරන විට ඔවුන් තුළ නිතර ඒ ගැන මතකයේ ආවර්ජනය කරමින් සිටම හැරෙනට වෙන දෙයක් වෙන්නේ නැහැ. මේකේ ප්‍රතිඵලයක් විදියට ඔවුන් තුළ අවසානයේ ඇති වෙන කලකිරීමක්. ඉතින් මෙසේ එක්තැන් වී ඌමනාමෙම ලෙඩ වෙනවට වඩා වැඩිහිටියන් කැමති විනෝදාංශයක් හෝ සමාජ සේවයක යෙදෙන්නට ඉඩ හැරීම මගින් ඔවුන්ගේ ඒකාකාරී සැදැ ජීවිතය තුළ වෙනසක් විවිධත්වයක් එක්ක අසු වෙනවා.